සිංහල සිනමාවේ අහිංසකාවියෝ ශ්‍රියානි අමරසේන අදටත් ඉඳහිට හෝ පුංචිතිරයෙන් සිනමාවෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්. ඈ පිළිබඳ අමුතුවෙන් අටුවා ටීකා කියවිතු නොවේ. අඩ සියවසකට ආසන්න සිනමා දිවියේ ඈගේ මතකයන් සහ අත්දැකීම් පිළිබඳ යළි සිහිපත් කිරීමටත් ඉදිරි අනාගත සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් ඈ කියන්නේ මේ විදියටයි. ඇත්තටම මම චිත්‍රපට ශිල්පියෙකුට පිවිසලා දැන් වසර 50කට ලං වෙනවා. මගේ කලා ජීවිතේ ඊට වැඩි. පාසල් නාට්‍ය වේදිකාවට තමයි මුලින්ම සම්බන්ධ වුනේ. පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට, ඊළඟට තමයි චිත්‍රපටවලට සම්බන්ධ වුනේ. එහෙන් බැලුවොත් මගේ කලා ජීවිතේට අවුරුදු 50ක් පැනලා. සිනමාවට මුලින්ම සම්බන්ධ වුණු වෙලාවේ සිනමාව ගැන මුකුත්ම දන්නේ නැහැ. කාච මොනවද කියලා අවබෝධයක්වත් නැහැ. වේදිකාවේ ලැබූ පළපුරුද්දෙන් බොහෝ පොතපත කියවීමෙන්, උසස්කනේ චිත්‍රපට නැරඹීමෙන් වගේම ලෝකයේ දක්ෂතම නළුලිලියන්ගේ චරිත කතා කියවීමෙන් තමයි සිනමා රංගනය අවබෝධ කරගත්තේ. කල්ගත වෙනකොට වේශ නිරූපණයේ මගේ චරිතයට ගැළපෙනවද, කැමරා කාචයට අනුව හැසිරින්නේ කොහොමද, චරිතේ මට සුදුසුදු වගේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. සිනමාව කියන්නේ කැමරාවක් ඉදිරියේ රඟපෑම් පමණක් නොවේ, ඊට වඩා ලොකු පරාසයක තිබෙන දැනුම් සම්භාරයක් තිබිය යුතු දෙයක් කියලා මට තේරුණා. ඒ පාසලේදී ඉගෙන ගන්නා දැනුම් වගේ නෙමෙයි, හරිම වෙනස්. එදා ඉඳන් අද දක්වා මේ ගමන දිසහැරි බලනකොට වුණත් මට හිතෙන්නේ තවත් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා කියලා. මොන වගේ දේවල්ද? කලාවේ හැදියාව ගැන මට මුලින්ම කියලා දුන්නේ අමරේ. මම සිනමාවට එද්දී විවාහකයි. අමරේ 23 සිනමා පුවත්පතේ ප්‍රධාන කර්තෘ නිසා සිනමාවේ පුරෝග්‍රාමී බොහෝ නළුලිලියන් නිෂ්පාදකවරු, අධ්‍යක්ෂතුරුන් සහ විවිධ කලාකරුවන් ඔහු සමග මිතුරුයි. එනිසා සිනමාව කියන්නේ මොකක්ද, සිනමාවේ සිටියුත්තේ කෙසේද කියලා ඔහුමට කියලා දුන්නා. ඒ පැහැදිලි කිරීමට සිනමාවේ ආකර්ෂණය වගේම වේදනාකාරී අත්දැකීම් ඇතුළත් වුණා. රූගත කිරීම, අවුවැස්ස, දිවාරෑ, කෑමක් බීමක් නැතුව ගෙවන කාල සටහන් ආදී සියල්ල අතරේ දිනපතා රැකියාවක් කරන කෙනෙකුට වඩා වෙනස් තෘප්තියක් ලැබීම තමයි අප සිනමාවට තව තවත් තල්ලු කළේ. විවාහක කාන්තාවක් සිනමාව වැනි ශේෂ්ත්‍රයකට සම්බන්ධ වෙද්දී මොන වගේ වෙනසක්ද තිබෙන්නේ? ඇත්තටම කතාව නම් විවාහයට කලින් මම එයාසිලෝන් ආයතනයේ වටිනාකම් ගැන කියන්න හැදූ වාර්තා චිත්‍රපටයක රඟපෑවා. කැමරාකරණය කළේ සුමිත් අමරසිංහ. එදා මම ඒ කවුද කියලාවත් දැනගෙන හිටියේ නෑ. ඒ චිත්‍රපටයේ මම කීර්ති කල්දේරා කියන ඇත්තම ගුවන් නියමකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මම එතකොට ඉස්කෝලේ යනවා. මුල් වර්ෂ ටිකක් දුර ප්ලේන් එකක යන්න ජානියක් ඇතුලේ රූගත කිරීම කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහනට අනෙක් චිත්‍රපට සමග ලිපේටි ශාලාවේ පෙන්නුවා. ලෙස්ටර් මහත්තයා ඒක දැකලා තමයි මට කතා කරලා කිව්වේ අපි රන්සිලු කියලා චිත්‍රපටයක් කරනවා, ඒකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මට දුව ඉනෝකා ලැබෙන්න ඉන්නවා. ඒ නිසා යන්න අවස්ථාව ලැබුණේ නැහැ. පස්සේ ගොළු හදවද පටන් ගත්තා. එතකොට ඉනෝකාට අවුරුදු එකහමාරක් විතර නිසා නිදහසකුත් තිබුණා. රඟපෑම කියන එක මගේ ජීවිතේ මුල් බැහැගෙන තිබුණු ආශාවක්. ඒත් පවුල් බැඳීම නිසා බලකිලේ නැතත් අමරේ තේරුම් ගත්තා මගේ කැමැත්ත සහ හැකියාව ගැන. ඉතින් චිත්‍රපට දෙක තුනක් ආසාවට රඟපාලා නතර කරන්න හිටියේ ගමන තමයි මේ අවුරුදු 50 30 අවසන් නොවී ගෙවෙන්නේ. ඒ බව මතක් වෙනකොටත් හිනා යනවා. එහෙම නතර නොවෙන්නේ හේතුව එක දිගට චිත්‍රපට වැල නොකඩී ගලාගෙන එද්දී මට රඟපෑම නතර කරන්න බැරුව ගියා. තෝරා ගැනීමක් කළාට මම කැමති චරිත තමයි ලැබුණේ. දැස නිසා ආසින් පොළවට රත්තරන් අම්මා, කල්යාණි ගංගා, මහගෙදර වගේ මුල් කාලේ මගේ කලසුදු චිත්‍රපටවලින් මම රංගනයේදී කොහොමද හැසිරෙන්න ඕනේ කියලා ඉගෙන ගත්තා. ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා, චිත්‍රපට නිෂ්පාදනය කළා. හැබැයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා කියලා අහලා නැහනේ. උඟක් අය කියනවා ඇයි අධ්‍යක්ෂණය කරන්නේ නැත්තේ කියලා. පළමුවෙනම හේතුව තමයි අධ්‍යක්ෂණයට වඩා මම කැමති රංගනයට. රඟපෑමේ ලැබෙන තෘප්තිය මට විශේෂයි. ඒ අධ්‍යක්ෂණයෙන් හෝ වෙනත් කිසිම දෙයකින් මට ලැබෙන එකක් නැහැ. එහෙන් බැලුවම මට හිතෙනවා මම රංගනෙන් සෑහීමකට පත් වෙලා නැහැ කියලා. මොකද මට තාම රඟපෑවා මදි. දෙවෙනි කාරණයක් ඒ හා සමානයි. මට හොඳ චරිතයක් ලැබුණම මම බයේ ඒ චරිතය හරියට කරගන්න බැරි වෙයි කියලා. අධ්‍යක්ෂණයත් කරන්න ගියාම ඒ සමහර අලුත් අයත් රඟපාමින් අධ්‍යක්ෂණය කරන්නේ. ඔව්, ගාමිණී අයියා කලේ ඔහු ඉතින් පරිපූර්ණ කෙනෙක්නේ. මම ටෙලි නාට්‍යවලට නම් රංගනෙන් ඉවත් වෙලා අධ්‍යක්ෂණය කළා. ඒත් මම චිත්‍රපටවලට නම් එහෙම කරන්න හිතන්නෙම නැහැ. මට ඒ දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මම අධ්‍යක්ෂණය අතහැරලා රඟපාම බාර ගන්නවා. හේතුව මම චිත්‍රපටවලට ගරු කරනවා. ඔබ සෑහීමකට පත් වෙන්නේ කෙබඳු චරිත රඟපෑ පසුවද? මට ලැබෙන්නේ ඔක්කොම අහිංසක චරිතනේ. ප්‍රේක්ෂකයන් මට හැමතිස්සෙම කියන්නේ ඔය අහිංසක චරිත රඟපාන්නේ ගැමිස් චරිත රෙද්ද හැට ඇඳලා. ඒකටත් මම ටිකක් ඇහුම්කන් දුන්නා. අපිට ප්‍රේක්ෂකින්ගේ අදහසුත් වැදගත්නේ. ඒත් පස්සේ මහගෙදර කුලගේ සරුංගලේ විරාගය වගේ ඒ වගේ චරිත අහිංසකමත් නෙවේ. එදිනෙදා ප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන කාන්තාවන්ගේ චරිත
මොකද අද හැමදේටම අඩා වැටෙන කාන්තාවන් නැහැනේ. හිතේ ධෛර්ය ශක්තිය තිබෙන චරිත තමයි ඉදිරියේදී එන්නත් ඕනේ. අසාධාරණයට විරුද්ධව නැගෙන චරිත මිසක් බොරුවට රණ්ඩු වෙන චරිතවලටත් මම කැමති නැහැ. මම කැමති මානසික රෝගීකුගේ චරිතයක් කරන්න. ඒ වගේම පර්යේෂණවලින් ලෝකයට වැඩදා වුණු කාන්තාවකගේ චරිතයකටත්. මුහුණු අහිංසක නපුරු අය නැද්ද? ඉන්නවා ඉන්නවා අම්මේ. මුහුණ ලස්සනට තිබුණට ඇතුළාන්තේ යක්ෂයෝ යක්ෂණියෝ වගේ චරිත ඉන්නවා. මමත් ආසේ එහෙම චරිතයක් කරන්න. අපි ගොඩක් බටහිර චිත්‍රපට බලනවා. ඒවයි හරි පෙනුමට ඉන්න චරිත තමයි අවසානයේ විග්‍රහවේදී අන්තිම දුෂ්ට නපුරම චරිතය. ඒකත් එක්තරා විදිහක වෙනසක් නේද? ඒ කියන්නේ ලංකාවේ නළුලියන් කොටුවන බවද? ඔව්, අපේ රටේ හරියට එහෙම වෙනවා. මාව කවදාවත් දුෂ්ට නපුරු චරිතයකට ගන්නෙ නැහැ. ඔන්න මං සෙලීනාගේ වලව්වේ නම් මං ටිකක් සැරයි. මොකද ඒකේ මාල්නී මමයි අක්කයි නංගි පැල්පතක ඉන්නේ. කෑම බීම බෙදා ගන්න බැරුවයි රණ්ඩු වෙන්නේ. ඒ චරිතෙට මං හරි ආසයි. මොකද වෙනස්? ඒත් අපේ සිනමාවේ නළුලිලියන් හරියට එකම විදියේ චරිතයට කොටු වෙනවා. ඒ නළුවට හෝ නිලියට වෙනස් වෙන්න දෙන්න හිතන්නේත් නැහැ. අත්හදා බැලීමක් කරන්නවත් අදහසක්වත් කැමැත්තෙකුත් නැහැ. ඒට හේතුව මොකද්ද? අද වෙද්දී ඉන්දිය සිනමාව බොහෝ ඉදිරියට ගියාට අපි අය පරණ හිඳි සිනමා රාමුවේ කොටු වෙලා තරමක් අත්හදා බැලීම් කරනවා තරුණ අය නම්. ඔබ උත්සාහ කළේ නැද්ද වෙනසකට යන්න? එහෙම හිතලා තමයි මම පාද යාත්‍රා කළේ. මගේ සම නිෂ්පාදනයේ අධ්‍යක්ෂණයේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ තරුණිය තරුණ කාලයේදීම දූෂණයට ලක් වෙනවා. ඒ නිසාම ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා. පසු කාලිනව බොහොම ධනවත් වන ඇය අසරණ වුණු තරුණියන් වෙනුවෙන් සේවය කරනවා. ඇය පසු බසින්නේ හඩා වැටෙන්නේ නැතුව ජීවිතයට මුහුණ දෙනවා. කාන්තාවන්ට අතවර කරන පිරිමින්ට ඇය බොහොම දඩුවම් කරනවා. වසර 50ක සිනමා ජීවිතයේ පිරෙද්දී මේ තරම් සුන්දරව කාර්යශූරව ඉන්න රහස මොකද්ද? අපේ ජීවිතේ ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වුණා. තරණේ චිත්‍රපටය කරලා මම චිත්‍රපට සංස්ථාවට ණය වුණා. මගේ දේපළ උකස් වුණා. බැංකු වලට ණය වුණා. ගෙවල් විකුණන්න වුණා. ඒ චිත්‍රපටයේ දෙස් දෙස් සම්මාන උළෙල නියෝජනය කළා. සම්මාන ගත්තා. මම හොඳම නිළිය වුණා. ඒ චතර පහකවත් ආර්ථික වාසියක් මට ලැබුණේ නැහැ. හැබැයි මට තෘප්තියක් ලැබුණා. ඒත් ඒ අවස්ථාවේ මම කඩාවැටෙන තරමට වෙන කිසි වෙනිකුණක් ජීවිතේ පහුබහිනවා. ඒ සියල්ලට මම මුහුණ දුන්නේ අපේ බුදුදහම නිසා. සතර සතිපට්ඨානය අභිධර්මයේ මධ්‍යම ප්‍රතිපදාව අපේ ජීවිතයට කොයිතරම් ගැළපෙනවද යන්න මම පසක් කරගත්තා. ඒ අවස්ථාවලදී අර ලොකු ප්‍රශ්න අයිස්ක්‍රීම් වගේ දිය වෙලා යනවා. අපි ධර්මාබෝධයෙන් ආත්ම ශක්තිය ප්‍රදිරි කරගෙන ඉන්නකොට මම හොඳ චරිත රඟපෑ කාලේ සම්මාන උළෙල පැවතුනේ නැහැ. සම්මාන උළෙල තියෙන කාලේ මට හොඳ චරිත ලැබුණේ නැහැ. මට හොඳ චරිතවලට ඇගීමක් උනේ නැහැ. හැමෝම ඇවිත් අහනවා ඔයාට සම්මාන නැත්තේ ඇයි කියලා. ඒත් මට ඒකේ ගාණක් නැහැ. මගේ චරිතය අනෙක් නිළියන් ගත්තා කියලා මට තරහක් එන්නේ නැහැ. මොකද මට හිත හදා ගන්න පුළුවන්. මම මැදුම් පිළිවෙතේ ඉන්න නිසා gedara unath asimita sapa sampat man balaporuttu une neha. ඒකට හේතුව මගේ අම්මා මට ඉතිරි කරන්න පුරුදු කළා. මට මතකයි නරිබයනා නාට්‍ය රංගපාලා තමයි මම මුලින්ම පඩිය ගත්තේ රුපියල් 15ක්. අම්මේ ඒ කාලේ ඒක ලොකු මුදලක්. අම්මා කීවා අපි පාස්පතක් අරන් සල්ලි පොතේ දාමු කියලා. අම්මලා දරුවන්ව පුරුදු කරන්න ඕනේ කියන්නේ ඒකයි. මට අදටත් බැංකු ගිණුමට මුදල් දාද්දී ඒ උපදෙස් මතක් වෙනවා. අද අපේ ශිෂ්‍යයෝ බොහෝ දෙනා අතර ඒ සකසුරුවම නැහැ. හම්බෙන හැමදේම අනවශ්‍ය දේවල් වලට යොදවනවා. අතේ සල්ලි නැහැ. හදිසියට කාටවත් උදව්වක් කරන්න බෑ. පස්සේ ක්‍රෙඩිට් කාඩ් පිටි තමයි. ඒ දේවල් වලිනුත් මම ජීවිතය අත්විඳා. එකම හේතුව ඒකද? නැහැ, සරල ජීවිතයට අමතරව ව්‍යායාම සහ ආහාර ගැනත් අපි හිතන්න ඕනේ. අපේ ගෙදර නම් තෙල් මිරිස් අනවශ්‍ය සෝස් ජාති පාවිච්චි කරන්නේම නැහැ. අහිංසක සතුන්ගේ මස් වර්ග තියා ඒ සතුන්ගේ ලොම් කබාවත් මම පාවිච්චි කරන්නේ නැහැ. අනික වෝට තෙරිප කරනවා. මගේ මුහුණ ගැන කතා වුණ හින්දා මම කියන්නේ මම මුහුණට සරල ව්‍යායාම කරන නිසාත් නිතරම වේශ නිරූපණය නොකර ඉඳීමත් මුහුණේ සමට පේශි වලට හොඳයි. නිතරම මේකප් වලින් යැපෙන්න ගියොත් ස්වභාවික විදියට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. අනික අපි තේරුම් ගත යුතුම දෙයක් තමයි මේ ලෝකයේ ස්වභාව කියන දේ. චිත්‍රපට රංගනය කියන්නේ හරිම සුන්දර ලෞකික දේවල්. ඒවායේ කොහොමේදී සිටියත් අපි තේරුම් ගන්න ඕනේ කවදා හරි අපට ඒ සියල්ල දාලා යන්න වෙනවා කියලා. ඒ නිසා හැමදාම ඉන්න ආව වගේ අනෙක් කෙනාව කපා කොටාගෙන යන්න හිතන්න හොඳ නැහැ. විවාහයෙන් පසු සිනමාවට ආ නිසා විවාහ ජීවිතයටත් අඩ සියවසකට වැඩි විය යුතුයි. අපි දෙන්නාගේ ජීවිතවල රුචිකත්වයේ විශාල සමානකමක් තියෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම පොත් කියවන්න ලියන්න ආසයි. මට මගේම පුස්තකාලයකුත් තිබුණා. පාඩම් නොකර කතා පොත් කියව කියව ඉඳලා අම්මගෙන් බැනුම් අහනවා විතරක් නෙමෙයි ගුටික් කාලා තියෙනවා. ඊට පස්සේ විවාහ වෙලා අමරේ අපේ ගෙදර ඉන්නකොට එයත් ගෙනාවේ මොනවද? පොත් පෙට්ටි රෝගියක්.
දැන් අපේ ගෙදර පොත්රාක ගොඩයි. ඒ වගේම අමරේ මම වගේම කලාවට ආදරෙයි. විවාහ වෙන්න කලින් අපි අවුරුද්දක් එකමාරක් විතර ආශ්‍රය කළා. ඒ කාලේ අමරේ හැම සතියන්තයකම වාගේ මාව එක්කන් යනවා චිත්‍රපටයක් බලන්න. ඒ කාලේ හොඳ ඉංග්‍රීසි චිත්‍රපට ලංකාවට ආවා. සොෆියා ලොරෙන්, මාසෙලෝ මස්රොයින්, ජූල් බ්‍රයින, එලිසබත් සේල වගේ නළු නිළියන්ගේ චිත්‍රපට බලලා මම පුදුම විදියට දේවල් ඉගෙන ගත්තා. ඒ දවස්වල අපි චිත්‍රපට බලන්න ගියාම මට මතකයි ජෝ අයියයි ඇන්ටන් අයියයි එනවා අමරගෙන් අහනවා ආ උඹලත් ආවද කියලාද. ඒ නිළියක් වුණා මේ සරල ජීවිතේ වෙනස් වෙන්නේ නැති. මුල් කාලේ නම් මං හරි කාර්ය බහුලුණා. එතකොට සති ගණන් ගෙදර නෑ. මගේ අම්මා තාත්තා තමයි මගේ පිහිටට හිටියේ. ඔවුන් නිසා ගෙදර හැලහැප්පීම අඩු වුණා. අනික අමරේ හොඳටම චිත්‍රපට ශේෂ්ත්‍රය ගැන දන්නවා. ඒ වගේම මගේ වෘත්තියට එහා බොහොම කැමති නිසා උපරිම සහයෝගය දුන්නා. ඒකත් එක්තරා වාසනාවක්. එහෙම නොවුණා නම් අද මන්ට මෙතන ඉන්න බැරි වෙන්නත් තිබුණා. මොකද රංගනය කියන්නේ භාවනාවකගේ සිත නිරවුල්ව තිබිය යුතු දෙයක්. ඒ නිදහස ගෙදරින් ලැබීම චරිත නිරූපණයේදී මට ලොකු පහසුවක් වුණා. සමහර විට පිරිද සහ සැමියා දෙදෙනාම දක්ෂ වීම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මධ්‍යස්ථව හිතන්න ඕනේ කියන්නේ ඒකයි. නිර්මාණාත්මක බවින් දක්ෂ වුණාට මදි. අපි ජීවිතේ කොටස් වලට බෙදා ගන්නවනේ. ටිකක් දැනුම් තේරුම් වෙනකොට පෞල් ජීවිතය සහ වෘත්තීය ජීවිතය සම්බවර කරගන්න හිතන්න ඕනේ. අනික තමයි තමන් විශේෂ නොවන්න ඕනේ. මම හරි දක්ෂයි, මට වඩා කෙනෙක් නෑ කියන සිතුවිල්ලෙන් හිතන්න ගත්තොත් ටික කාලය යන්න පුළුවන්. ගෙදරදීත් රැකියාවදීත් දෙකම අවුල් වෙනවා. අනික රඟපාලා ගෙදර ආවට පස්සේ ඉතින් මම නිලියක් නෙවෙයි, බිරිඳක්, දුවක් සහ මවක්. මගේ දෙමාපියන්ගෙන් මට සහාය ලැබුණා වුණත් මට හැබළුවන් හැම වෙලාවෙම මම ගෙදර වැඩ ටික උපරිමයෙන් කරනවා. Taman ගැන අදිසක් තේරුව හොඳ නැහැ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.